ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අතර තිබුණු දෙවැනි එක්දින් තරගයේ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දුවරු ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්ත කඩලු පහක් දවා ගන්න සමත් වුණා. මේ කඩලු පහ එක්ක මාලිංග ජාත්‍යන්තර කඩලු 500 සීමාවට එන්නත් සමත් වුණා. මාලිංග මේ කඩලු පහ එක්ක මේ විදිහ එක්දින කඩලු 311ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මාලි දවාගෙන තියෙන T20 කඩලු ප්‍රමාණය 90ක් මාලිංග ටෙස්ට් කඩලු 101ක් දවා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මාලිංගගේ සමස්ත ජාත්‍යන්තර කඩලු එකතු 502ක්. මාලිට කලින් ජාත්‍යන්තර කඩලු 500ක් බින්දාපු පන්දුවන් 3 දෙනෙක් විතරයි ශ්‍රී ලංකාව බිහි කරලා තියෙන්නේ. මාලිංගට ඉස්සරහින් ඉන්නේ රංගන හේරත් එක්දින් තරගවල කඩලු 74ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම T20 කඩලු 18ක් රංගනගේ නම ඉස්සරහින් සටහන් වෙලා තියෙනවා. රංගන ටෙස්ට් කඩලු 430ක් මේ විදිහ දවා ගන්න සමත් වෙලා තියෙනවා. රංගනගේ ජාත්‍යන්තර කඩලු එකතු සටහන් වෙන්නේ කඩලු 522ක් විදිහට. රංගනට ඉස්සරහින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩලු ගත්ත පන්දුවන් විදිහට ඉන්නේ චමින්ද වාස්. මේ සුපිරි වමත් වේග පන්දුවන් එක්දින් තරගවල කඩලු 400ක් වගේම T20 තරගවල කඩලු 6ක් දවා ගන්න තියෙනවා. වාස් ටෙස්ට් තරගවල කඩලු 355ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. වාස් සමස්ත ජාත්‍යන්තර කඩලු 761 හිමිකමක් තියෙන ක්‍රීඩකයෙක්. මේ වර්තාවේ වැඩිම කඩුලාභියා විදියට ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම වැඩිම කඩුලාභියා විදියට ඉන්න මුත්‍රායා මුරලිදරන්. මුරලි එක්දින කඩලු 534ක් T20 කඩලු 13ක් වගේම ටෙස්ට් කඩලු 800ක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. මුරලිගේ ජාත්‍යන්තර කඩලු එකතු සටහන් වෙන්නේ කඩලු 1347ක් විදිහට. මේ විදිහට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පන්දු වැඩිම වැඩ කොටසක් කරපු පන්දුවන්ගේ දක්ෂතා සටහන් වෙන්නේ. මෙයලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කරපු සේවය එකිනෙකට දෙවෙනි නෑ. මේ පන්දුවන් අතරට ඉන්න පුළුවන් තවත් පන්දුවන්ෙක් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්නවා කියලා අපවා හිතනවාද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේදී ඔබට සුබ දවසක්.